विशाल टैंकिया विशाल विशाल टैंकिया मे बटे जले नलागन मे जल मटम मे उसे जल परीमावट सापेक्ष जल परीमा මේ බටේ දිගේ මේ කරාමේ සම්පූර්ණයෙන් වහලා මේ බටේ දිගේ ජලය ගලන්නේ නැත්තම් මේ වැහුව සම්පූර්ණයෙන්ම වැහුව ජලය ගලන්නේ නැහැ ජලය ගලන්නේ නැත්තම් මෙන්න මේ උසයි මෙතන මේ H නෝට් කියන උසයි සමාන වෙනවා හැබැයි කරාමේ ඇරිහම මේ බටේ ජලය ගලාගෙන ගිහිල්ලා මෙතනින් එළියට පිට වෙනවා හරි ඒතර මේ බටේ දිගේ ජලය ගලාගෙන යද්දී මෙන්න මෙතන පීඩනය අඩු වෙනවා ඕගොල්ලෝ දන්නවා මොකක් හරි බටයක් දිගේ ද්‍රවයක් නැත්තම් වායුවක් ගලාගෙන යද්දී පීඩනය අඩු වෙනවා හරි එතකොට අපි කියනවා ද්‍රවයේ ආවේනික පීඩනය කියලා කියනවා. එතකොට මේ කරාමේ විවෘත කරලා මෙන්න මේක දිගේ ජලය ගලාගෙන යන සලස්සනවා අපි. එතන මේ බටේ දිගේ ජලය ගලාගෙන යනකොට පීඩනය අඩු වෙනවා. එතන පීඩනය අඩු වෙනකොට මෙන්න මේ උසට වඩා මෙතන උස අඩු වෙනවා. අපෙන් අහන්නේ මෙන්න මේ බටේ ජල කඳේ උස මේක ඇවිල්ලා නිකන් වෙන්චූරි පානයක් වගේ. රයිට්. එතකොට අපි මෙතන බර්න් උලි දානකොට හරි මෙතන බර්න් උලි වලින් විසඳන්න පුළුවන් ගැටලුවක්. එතකොට අපිට පුළුවන් දැන් මේ 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 නලයේ හරස් කරන වගේ. බලන්න මේක මහත නලයක්. මේක හීනේ නලයක්. එතකොට මහත නලයේ දිගේ ජලය ගලන වේගය v කියලා ගත්තොත් සිහින් නලයේ දිගේ ජලය ගලන වේගය 2v කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ සම්ත සමීකරණ දාන්න පුළුවන් a1 v1 a2 v2. ඒක හිතෙන්ම ගන්න පුළුවන්. හරස් කළ වර්ගඵලයේ අර්ධකින් අඩු වෙනවා නම් ජලය ගලන වේගය දෙගුණකින් වැඩි වෙනවා. එතකොට හරස් කළ මෙතන 2a මෙතන හරස් කර a හරස් කර 2a නලේ v වේගයෙන් ජලය ගලනවා නම් හරස් කර a නලේ තුලින් 2v වේගයෙන් ජලය ගලනවා එතකොට මෙන්න මෙතන දැන් ජලය ගලන වේගයේ 2v පීඩනයේ වායුගෝලීය පීඩනය හරි අපි මෙතන මේ බටේ දිගේ ගලන ජලය එළියට පිට වෙනකොට කෙලින්ම ජලයේ පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවා හරි එතන නලයෙන් එළියට ජලය පිට වෙද්දී නලයට යන්තම් එළිය ලක්ෂයක නලයේ විවෘත කෙළවරට යන්තම් පිටින් ලක්ෂයක පීඩනය වායුගෝලීය පීඩනය රයිට් එතකොට මෙතනත් අපි දන්නවා මෙතනත් මේ පීඩනය කෙලිම වායුගෝලයට නිදහස් ජල පෘෂ්ඨයේ නිරාවරණය වෙනවා නේද මෙතන පීඩනය වායුගෝලීය පීඩනය එතකොට මේ ටැංකියේ ජලය අඩු වෙනවා කියලා අපි හිතන්නේ එහෙනම් මේ ජල මට්ටමේ වේගය 0යි කියලා ගන්න පුළුවන් අපි බර්න් උලේ දානකොට මේ පීඩනය වේගය උසවල් වගේ දන්න ලක්ෂ දෙකක් තෝරගන්න ඕන ඒ කියන්නේ තොරතුරු දන්න ලක්ෂ දෙකක් තෝරගෙන තමයි බර්න් උලේ දාන්නේ නම් ගාන පටන් ගන්නකොට සුසුම ලක්ෂ දෙක තමයි මෙන්න මේ ලක්ෂය මේ ලක්ෂය जल पृष्ठ लक्ष्य एक्स मिथन नले विवृत के लक्ष्य मेले लक्ष्य दीदन चालक शक्ति रोजी मेकोट मे पहाल मटून्य मटमेंट मिथन जल पृष्ठ बिंदु चालक शक्ति बिंदु මෙතන g h බෙදීම දෙකයි කියලා එනවා හරි එතකොට අපිට v වර්ගය ගන්න පුළුවන් අපි ඊළඟට මෙන්න මේ උස සඳහා සම්බන්ධයක් ලියනවා නම් අපිට ආයතනයක් මෙතෙන්ටයි මෙතෙන්ටයි වගේ බර්න් උලි දාන්න වෙනවා අපි x y ට බර්න් උලි දාමු හරි x හා y ලක්ෂ සඳහා අපි එකම අනාකූල රේඛාවේ ලක්ෂ දෙකකට බර්න් උලි දාන්නේ x y ට බර්න් උලි දැම්මොත් x වල පීඩනය p not එතකොට මෙතන පීඩනය p නෝට් එතකොට ජල පෘෂ්ඨයේ ඉස්සලයි චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය විභව ශක්තිය වටේ ඉඳන්
රෝ GH සමානයි අපි මෙතෙන්ට බොන්නලේ දැම්මොත් මෙතන පීඩනය ලියන්න පුළුවන් මේ විදිහට බලන්න මෙතන වායුගෝලයට නිරාවරණය වෙන පීඩනය වායුගෝලීය පීඩනය නේද මෙතන P පීඩනය ලියන්න පුළුවන් වායුගෝලීය පීඩනයේ ධන මේ ද්‍රව කඳේ උසේ පීඩනය අපි ලියනවා පීඩනය හරි මෙතන P කියලා ගන්න පීඩනය ලියනවා වායුගෝලීය පීඩනය සහ මේ ද්‍රව කඳේ උසේ P නොට් ධන හරි H නොට් රෝ G පීඩනය ලියනවා රයිට් එතකොට මෙතන චාලක ශක්තිය එනවා භාගයයි රෝ V වර්ගය ඉබෝ ශක්ති පදයේ බිඳුව ඉබෝ ශුන්‍ය මට්ටම හරි පහළ මට්ටමේ හින්දා මෙතන ඉබෝ ශක්ති පදයේ බිඳුව राइट अभी मैं सुलू करमु राइट तक अभी सुलू करो टी नॉट कैपे नम मेतना रो कैपे नीम रो कैपे नम तक अभी मेतना जी एच समान मेतन एच नॉट विदि मतावक सिंपल जी දන මෙතන v වර්ගය මෙතනින් දාන්න පුළුවන් මේ gh බෙදීම දෙකයි මේ v වර්ගය කියලින් භාගයයි v වර්ගය ලියනවා gh බෙදීම දෙකයි කියලා. මම සිම්පල් g මමතරම් තියෙන කපලා දාන්න පුළුවන්. ඒතර h කියන්නේ h නොට් සමාන වෙනවා හරි මේක h ත්‍රින 4න් 1යි h. ඒ කියන්නේ 4න් 3යි h. h නොට් කියන එක අපිට එනවා 4න් තුනයි h කියලා උත්තරේ තුන්ගිනේ ගන්න ප්ලාස් එක තුන්ගිනේ ගන්න පුළුවන් හරි තොරේගේ මෙතනයි මෙතනයි තොරතුරු දාන්න හින්දා මුලින්ම මෙතෙන්ට මෙතෙන්ට බර්නුලි දානවා ඊට පස්සේ මෙතෙන්ටයි මෙතෙන්ටයි දාන බර්නුලි හරි දානකොට මෙතන පීඩනය ලියන්න පුළුවන් වායුගෝලීය පීඩනය සහ මේ ද්‍රව කඳේ උසේ පීඩනය එකතු කරලා හරි එතකොට ඒක තමයි ගන්න හිතන්න තියෙන්නේ හරි එතකොට මේ කරාම සම්පූර්ණයෙන් වහලම තිබ්බනම් මේ උසය සමාන වෙනවා කරාම ඇරියාම මේ වටේ දිගේ වතුර ගලනවා එතකොට පීඩනය අඩු වෙනවා පීඩනය අඩු වුණාම ද්‍රව කඳේ උස අඩු වෙනවා. අතරම මේ පීඩනය තමයි මේ ද්‍රව කඳේ උසය නිරූපණය කරන්නේ. මේ මහතනාලයේ පීඩනය තමයි මේක පීඩනමානයක්. මේ ද්‍රව කඳේ උසයෙන් නිරූපණය කරන්නේ මේ මහතනාලයේ තුල ද්‍රවයේ පීඩනය. රයිට්. එතකොට අපි 42 වෙනි ගන්න. අපි යමු 42 වෙනි ගන්නට. हेलीकॉप्टर पैराशूट कार्य पहाड़ पाइन इतकोट यमेलाकट पशु पैराशूट विवृत कल ईटे पोलोड लगा मेमेंगे अभी पैराशूट कार हेलीकॉप्टर पहनना मे आगे वेगे वेटा इतना पैराशूट कार बल क्रियाकरण पहालट इतना मे आगे पहालट वेटन वेगे वेडना बोट मे आट क्रियाकरण प्रतिरोधी बल इक मे आते पहालट वेटना बोट वात प्रतिरोधी बल उ क्रियाकर तो वात प्रतिरोधी बल मे आगे पहालट वेटने प्रवेगे मत नदापतिमा इतना वात प्रतिरोधी बल बलपा अरे चलते लंबक सफल वर्ग बल पहालट वेटन चलते दिशा वोट लंबकती सफल वर्ग बल वात प्रतिरोधी सद बलपा तो कोमत आरंभे चलते लंबकती सफल वर्ग बल अड़ी इन सह वात प्रतिरोधी बल अड़ी बलट वट इक मुल वेटन के नागे बरट वट वातपतरोधी बल पिफ्की तो बर पहालट वातपतरोधी उड़ट अब बरट वट वातपतरोधी आरंभ आड़ी इन समय पहालट वेटने तवरने की पहालट वेटने तवरने की इतकोट अभय प्रवेग काल प्रस्ताव उम्मीद दाणव प्रवेग काल प्रस्ताव अनुक्रम तोरणे निरूपणे करना इतकोट पहालट वेट प्रवेगे वेटी वेलम अब तोरणे अड़वे तोरणे की अने एम जी प्रस्तारे अनुक्रमणे अड़वे प्रस्तारे अनुक्रमणे अड़वे प्रवेगे वेडिवेनो पहालट वेटी मे आगे प्रवेगे वेडिवेनो अब पहालट वेटना प्रवेगे वेडिना वातपुत्रोदय उड़ट वेडिवन मेट पहालट दिन तौरण अड़वेन ऐना प्रवेकाल प्रस्तार अनुक्रमण तौरण इतकोट मे प्रस्तार प्रवेग वेडिवन अंदोन प्रवेग वेडिवन अंदोन अब तौरण अड़वन प्रस्तार अनुक्रमण अड़वेन अरे आंध्र प्रवेग मेहमगी प्रवेग वेडिवेन पास आंध्र प्रवेग आंध्र प्रवेग अरे
මොකද ආන්ද්‍ර ප්‍රවේගයට එන්නේ නැහැ මොකද මෙයාගේ බර ගොඩක් වැඩි. ඒත් ආන්ද්‍ර ප්‍රවේගයට පත් වෙන ලොකු ප්‍රවේගයකට එන්න ඕන. ඒ වගේ ලොකු ප්‍රවේගයකට එන්න කලින් මෙයා පොළවට වැටෙනවා. හරි. හැබැයි පොළවට වැටෙන අතරතුර මෙයා පැරෂුට් එක දිග අරගන්නවා. ඒතර පැරෂුට් එක දිග අරගත්තාම පැරෂුට් එකේ සඵල වර්ගඵලය ගොඩක් වැඩි. පැරෂුට් එක ගත්තොත් චලිතයට ලම්බකව තියෙන දැන් පැරෂුට් එක දිග අරගන්නවා නේද? චලිතයට ලම්බකව තියෙන සඵල වර්ගඵලය ගොඩක් වැඩි. ඒ කියන්නේ පැරෂුට් එකේ අර සඵල වර්ගඵලය ගොඩක් වැඩි හින්දා ලොකු ප්‍රතිරෝධී බලයක් උඩට ක්‍රියා කරනවා. දැන් වෙන්නේ ගානේ දෙවෙනි කොටසේ වැදගත්ම දේ තමයි මේ බරට වඩා දැන් මෙයා ලොකු වේගයක් අරගෙන තියෙන්නේ. ඒතර බරට වඩා විශාල වෙනවා F ප්‍රතිරෝධී බලය. හරි මේ පැරෂුට් එකේ වර්ගඵලය වැඩි හින්දා පැරෂුට් එක දිග අරගත්තාම දැන් බරට වඩා උඩට ක්‍රියා කරන ප්‍රතිරෝධී බලය වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ දැන් මෙයා මත සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ ආරම්භයේදී පහළටනේ. දැන් සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ සිරස්ව ඉහළට. ඒ කියන්නේ මෙයා මන්දරය වෙන්න ගන්නවා. හරි. දැන් එතකොට සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ ඉහළට. හරි. මොකද බර තියෙන පහළට ඊට වඩා ප්‍රතිරෝධී බලය ලොකුයි. ඒ නිසා මෙයා මන්දරය වෙන්න ගන්නවා. ඒ කියන්නේ ප්‍රවේගය මෙයාගේ අඩු වෙනවා. මෙහෙම ප්‍රවේගය අඩු වෙනවා. මන්දරය වෙද්දී ප්‍රවේගය අඩු වෙනවා. හරි. මේ විදිහ වක්‍රයක් කියන්නේ ප්‍රවේගයම අඩු වෙලා ඉතාලම ප්‍රවේගය ඉතාලම කුඩා ප්‍රවේගයකට ගත්තා මේකම නියත වෙලා බිඳුව වෙනවා. රයිට්. එතකොට මෙතන ප්‍රස්ථාරයේ ප්‍රවේගය අඩු වෙද්දී මේ පැත්තට වක්‍ර වෙන්නේ ඇයි? රයිට්. මේ පැත්තට වක්‍ර වෙන්න හේතුව තමයි දැන් මෙයාගේ හරි පහළට මන්දනය වෙද්දී ප්‍රවේගය අඩු වෙන්න ගන්නවා. මන්දනයේදී අපි දන්නවනේ දැන් ප්‍රවේගය අඩු වෙන්න ගන්නවා. ප්‍රවේගය අඩු වෙනකොට මේ වාත ප්‍රතිරෝධයත් අඩු වෙනවා. එතකොට ප්‍රවේගය අඩු වීමත් එක්ක අර ඉහළට ක්‍රියා කරන ප්‍රතිරෝධී බලයත් අඩු වෙනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අර ඉහළට ක්‍රියා කරන ත්වරණය අඩු වෙනවා. නැත්නම් මෙයාගේ බන්ධනය අඩු වෙනවා. එතකොට මේ බන්ධනය අඩු වීම තමයි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වීමෙන් අපි නිරූපණය කරන්නේ. හරි. එතකොට බන්ධනයක් වෙන හින්ද ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ත්වරණය ඍණ බන්ධනයක් කියලා කියන්නේ. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ බන්ධනය කියන්නේ සිම්පල් ඍණ ත්වරණය ඍණ. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නේ ඍණ වෙන්න ඕන. සහ මන්දනේ අඩු වෙන හින්දා මන්දනේ අඩු වෙන හින්දා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අඩු වෙන්න ඕන. හරි. එතකොට අපිට ගන්න පුළුවන් හොඳම ප්‍රස්ථාරය සහ එකම ප්‍රස්ථාරය තමයි පස්වෙනි ප්‍රස්ථාරය. හරි. පස්වෙනි ප්‍රස්ථාරය. හරි. උතර අර පැරෂුට් කාර් එක පැන්නා මුලින්ම ප්‍රවේගය ටික ලොකු වගේක් දක්වා වැඩි වෙනවා. පැරෂුට් එක දිග අරගත්තාම අර බරට වඩා උඩට තියෙන ප්‍රතිරෝධී බලය වැඩි හින්දා මෙයාගේ ප්‍රවේගය නැවත කුඩා ගයක් දක්වා අඩු වෙලා පස්සේ ඊටාම කුඩා ප්‍රවේගයකින් තමයි නැත්නම් පොළොවට ළඟා වෙන්නේ. හරි. ඒක උත්තරය එතකොට පහ ගන්න පුළුවන් අපිට. රයිට්. අපි ගන්නවා 43. ඒක පොත කරන්න පුළුවන් තියරි අහලා තියෙන්නේ. විකර්ණශීලීතාවය ප්‍රශ්නය 43 වෙනි ප්‍රශ්නය. 43 විකර්ණශීලී නේ නියදියක අඩංගු විකර්ණශීලී පරමාණු වල අර්ධායු කාලය T හා පිළිබඳ ප්‍රකාශ කීපයක් තියෙනවා. එතකොට විකිරණශීලී පරමාණු වලනේ පවතින විකිරණශීලී පරමාණු සංඛ්‍යාව මත උත්තරනවා අර්ධායු කාලය යම් සාම්පලයක තියෙන නියෂ්ට සංඛ්‍යාව මත රඳා පවතින්නේ නැහැ. හරි. එතකොට අර්ධායු කාලය රඳා පවතින්නේ මූලද්‍රව්‍ය මත. එක එක විකිරණශීලී මූලද්‍රව්‍ය වල අර්ධායු කාලය වෙනස් වෙනවා සහ ශ්‍රේණියතය වෙනස් වෙනවා. එතකොට අපිට අර්ධායු කාලය මෙහෙම ලියන්න පුළුවන් 0.693 බෙදීම ශ්‍රේණියතය අර්ධායු කාලය මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. එතකොට මූල ද්‍රව්‍යයත් එක්ක තමයි ලැම්ඩා වෙනස් වෙන්නේ ශ්‍රේණියට. එතකොට තමයි අර්ධායු කාලය වෙනස් වෙන්නේ. ඒක ඇවිල්ලා නියෂ්ට සංඛ්‍යාව මත රඳා පවතින්නේ නැහැ. හරි. නියෂ්ට සංඛ්‍යාව මත රඳා පවතින්නේ නැහැ නේ. කාලය සමග අස්ථායි නියෂ්ට ගන්න අපි ප්‍රස්ථාරයේ නිරූපණය කරොත් ඝාතීශ්‍රිතයක් වෙනවා. ආරම්භයේ ඉට් නොට් නියෂ්ට ගන්න. එතන අර්ධායු කාලයකට පස්සේ නියෂ්ට ගන්න භාගයක් වෙනවා. තවත් අර්ධායු කාලයක් ගත වුණාම නියෂ්ට ගන්න මේකෙනුත් භාගයක් කරනවා. ඒ කියන්නේ n නොට් බෙදීම 4ක් වෙනවා. ඒක කාලය සමග අස්ථායි නියෂ්ට සංඛ්‍යාව වැඩි වුණාට කාලය සමග අර්ධායු කාලය වෙනස් වෙලා නැහැ. රයිට්. එතකොට කැපිටල් A වැරදි B. කාලය මත මේක තමයි දැන් කාලය ගත වුණායි කියලා අර්ධායු කාලය මත රඳා පවතින්නේ නැහැ. කාලෙම සොයත් වෙන්නේ. හරි. මූල ද්‍රව්‍ය මත රඳා පවතින්නේ. ඒතර B වගන්තියත් හරියනවා. C වල කියනවා මේක දැන් විකිරණශීලී පරමාණු අයනීකృత වෙලා තිබ්බොත් ඒක අයන බවට පත් වෙලා තිබ්බොත් අර්ධායු කාලය වෙනස් වෙන්නේ නැහැ කියන කතාව හරි. ඒ කියන්නේ ඇත්තම ඌ රඳා පවතින්නේ අර නියෂ්ටයේ සංයුතිය මත
අයන බවට පත් වුණායි කියලා න්‍යෂ්ටයේ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අර්ධායු කාලය අයන බවට පත් වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ගන්න පුළුවන් C විතරයි. එහෙනම් උත්තරේ 3 කියලා ගන්න පුළුවන්. උත්තරේ 3. හරි අපි යනවා 44 වෙනි ප්‍රශ්නෙට. 44 අර හෝල් ආචරණය සම්බන්ධ සංසිද්ධිය තමයි මුලින්ම අහලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම තලය තුලට ක්‍රියා කරනවා විද්‍යුත් ශේෂ්ත්‍රය. මෙන්න මේ විදිහට තලය තුලට විද්‍යුත් ශේෂ්ත්‍රයක් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එකක් ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එකක් මෙහෙම v ප්‍රවේගය සල රේඛාව ගමන් කරනවා. ඔගොල්ලෝ අහලා තියෙනවා අර හෝල් ආචරණයේදී ආරෝපිත අංශුවක් සල රේඛාව ගමන් කරනවා නම් ආරෝපිත අංශුව ගමන් කරන දිශාවයි චුම්බක ශේෂ්ත්‍රයයි විද්‍යුත් ශේෂ්ත්‍රයයි මේව එකිනෙක ලම්බක වෙන්න ඕන. ඒ කියන්නේ x y z ලම්බක අක්ෂ තුනක තමයි මේව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රවේගයයි ප්‍රවේගයේ දිශාවයි චුම්බක ශේෂයේ දිශාවයි විද්‍යුත් ශේෂයේ දිශාවයි එකිනෙකට ලම්බකව ක්‍රියා කරන්න ඕන. නැත්තම් සල රේඛාවක යන්න බෑ. ඒතර හෝල් ආචරණයේ තේමාව තමයි මේ ප්‍රශ්නේ පරීක්ෂා කරන්නේ. එතකොට අපි මෙහෙම ගන්නවා. දැන් අපි මේක ඉලෙක්ට්‍රෝන එක ඍණාත්මක දෙහිඳා ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එක දකුණු පැත්තට චලනය වෙනකොට ධාරාවෙන් අනිත් පැත්තට. අපි එතකොට වම් මතේ හරි තුන අපි බලය හොයන්න අපි වම් මතේ මැද ඇඟිල්ල ධාරාවේ දිශාවට තියනවා. ඒත් ඉලෙක්ට්‍රෝන එක දකුණු පැත්තට යනකොට ධාරාව අනිත් පැත්තට අපි මෙහෙම මැද ඇඟිල්ලෙන් ධාරාව අනිත් පැත්තට නිරූපණය කරනවා. හරි එතකොට ඊට කලින් පොඩ්ඩක් බලමු මේ විද්‍යුත් ශේෂයෙන් ඇතිවන බලය. එතකොට විද්‍යුත් ශේෂ්ත්‍රය ක්‍රියා කරන්නේ තලය තුලට. දැන් බලන්න මේ ගානේ මේ තලය තුලට ක්‍රියා කරන විද්‍යුත් ශේෂ්ත්‍රය. විද්‍යුත් ශේෂ්ත්‍රය. එතකොට අපි මෙහෙම දන්නවා. දැන් අපි නිකන් හිතන්නකෝ මෙහෙම මේ පැත්තට විද්‍යුත් ශේෂ්ත්‍රය මෙහෙම ක්‍රියා කරනවා නම් විද්‍යුත් ශේෂ්ත්‍රයක් මේ පැත්තට තියෙනවා කියලා කියන්නේ මේ පැත්තේ නිකන් ඍණාත්මක තහඩුවක් වගේ. එතකොට මේ පැත්තේ ධනාත්මක තහඩුවක් වගේ. එතකොට මේක ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එකක්. ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එකක්. එතකොට ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එක ඇදෙන්න බලන්න ධන ධාතුව පැත්තට. ඍණාත්මක ඉලෙක්ට්‍රෝන එක ඇදෙන්න බලන්න ධන ධාතුව පැත්තට. ඒ කියන්නේ විද්‍යුත් ශේෂයේදී ආරෝපිත අංශුවකට බලය ලකුණු කරද්දී ඍණාත්මක අංශුවකට බලය ලකුණු කරන්න ඕනේ විද්‍යුත් ශේෂයේ තියෙන පැත්තට නෙමෙයි. මේ අනිත් පැත්තට බලය ඇති වෙන්නේ. එතකොට විද්‍යුත් ශේෂයේදී ඍණාත්මක අංශුවකට බලය ලකුණු වෙන්නේ විද්‍යුත් ශේෂයට විරුද්ධ පැත්තට. දැන් මෙතනත් තේමයි විද්‍යුත් ශේෂ්ත්‍රය තියෙන්නේ තලය තුලට. එහෙනම් ඉලෙක්ට්‍රෝනයේ මත විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් බලයක් ඇති වෙනවා තලයෙන් එළියට. මම ඒ බලය තිතකින් නිරූපණය කරනවා මේ විදිහට. මම FE කියලා ගන්නවා. ඒතර විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් මේ ඉලෙක්ට්‍රෝනයේ මත බලය තලයෙන් එළියට ක්‍රියා කරනවා. රයිට්. එතකොට ඒ බලය සම්තුලනය වෙන්න. ඒ ඉලෙක්ට්‍රෝනයේ සල රේඛාවක යන්න නම් විද්‍යුත් ශේෂ්ත්‍රයෙන් එළියට ඇති කරන බලයට සමාන බලයක් ප්‍රතිවිරුද්ධ බලයක් චුම්බක ශේෂයෙන් ඇතුළට ඇති වෙන්න ඕන. එහෙනම් චුම්බක ශේෂයෙන් මේ ආරෝපිත අංශුව මත ඇතිවෙන්න ඕන බලය තලය තුලට ක්‍රියා කරන්න ඕන. හරි. මොකද ඉලෙක්ට්‍රෝන එක සල රේඛාවක යන්න නම් විද්‍යුත් ශේෂයෙන් තලයෙන් එළියට බලයක් ඇති කරනවා. එහෙනම් ඒ හා සමාන බලයක් චුම්බක ශේෂයෙන් තලය ඇතුළට ඇති කරන්න ඕන. දැන් මමත් නීමේ දාමු. එතකොට මැද ඇඟිල්ලෙන් ධාරාව ඉලෙක්ට්‍රෝනයේ දකුණට යදී ධාරාව වම් පැත්තට. මැද ඇඟිල්ලෙන් ධාරාව. එතකොට මහපටැඟිල්ලෙන් බලය මේ තියෙන්නේ වම් මතේ මැද ඇඟිල්ලෙන් ධාරාව මේ තියෙන මහපටැඟිල්ලෙන් ඉලෙක්ට්‍රෝනයේ මත බලය තලය තුලට. එතකොට චුම්බක ශේෂය දබරැඟිල්ලෙන් මේ තියෙන දබරැඟිල්ලෙන් චුම්බක ශේෂය බලන්න මැද ඇඟිල්ලෙන් ධාරාව ඉලෙක්ට්‍රෝනයේ දකුණට යද්දී මැද ඇඟිල්ලෙන් ධාරාව වමට. එතකොට මහපටැඟිල්ලෙන් බලය එතකොට විද්‍යුත් ශේෂයෙන් බලය තලයෙන් එළියට නම් චුම්බක ශේෂයෙන් බලය තලය ඇතුළට. එතකොට මහපටැඟිල්ල තලය ඇතුළට. එතකොට මේ දබරැඟිල්ල චුම්බක ශේෂය දිශා නිරූපණය කරලා ශේෂය තියෙන්න ඕනේ ඉහළට. රයිට්. එතකොට ශේෂය ඉහළට ක්‍රියා කරන්න ඕන. හරි. එතකොට මේ බලය මම ගන්නවා මැග්නටික් ෆෝස් එකක් Fm. හරි. එතකොට මේක හරි. චුම්බක ශේෂය මම B කියලා ගන්නවා. මෙතන චුම්බක ශේෂය ක්‍රියා කරන්න ඕනේ ඉහළට. එතකොට හරි. මෙතනදී දැන් බලන්න ඉලෙක්ට්‍රෝන එක මෙහෙම V ප්‍රවේගයෙන් මේ පැත්තට යද්දී චුම්බක ශේෂය ක්‍රියා කරනවා ඉහළට. චුම්බක ශේෂය ක්‍රියා කරන ඉහළට. එතකොට විද්‍යුත් ශේෂය E තලය තුලට ක්‍රියා කරනවා. විද්‍යුත් ශේෂය තලය තුලට මෙහෙම ක්‍රියා කරනවා. හරි මේ තුන එකිනෙකට ලම්බකයි. හරි. එතකොට චුම්බක ශේෂයේ දිශාව ඉහළට. එහෙනම් උත්තර දෙකක් තියෙනවා නේ. හරි. දැන් මෙතන ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන එක මෙහෙම යනවා වෘතයක. හරි. මෙහෙම වෘතයක යනවා. අපෙන් අහනවා මේ චුම්බක ශේෂයේ දිශාව. දැන් ඊළඟට සරලයි.
ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක ආරෝපිත අංශුවක් වෘතාකාර පථයේ ගමන් කිරීම. මේක තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. එතකොට මෙයා මෙහෙම අපි මෙතනින් ගත්තොත් මෙහෙම B වලින් මේ පැත්තට යනවා. එතකොට මේ බෝඩ් එකේ තලය යනවා කියලා හිතන්න. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන එක මේ බෝඩ් එක තලයේ වෘතාකාර පථයේ යනවා. හරි. එතකොට මේ තියෙන්නේ වෘතයේ කේන්ද්‍රය වගේ නේ. වෘතයේ කේන්ද්‍රය වගේ. එතකොට කේන්ද්‍රයේ දෙසට බලයක් ක්‍රියා කරන්න ඕන. එතකොට ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක ආරෝපිත අංශුවක් වෘතයේ යද්දී කේන්ද්‍ර අභිසාරි බලය කියන්නේ අර BQV කියන චුම්බක ක්ෂේත්‍රයෙන් ඇති කරන බලය. අපි ආපහු මමත් මේ දැම්මොත්. හරි ඉලෙක්ට්‍රෝන එක උඩට යද්දී ධාරාව මැදැඟිල්ලෙන් පහළට. හරි එතකොට දඹරැඟිල්ලෙන් බලය හරි කේන්ද්‍රයේ පැත්තට. ඒ කියන්නේ වම් පැත්තට එන්න ඕන. හරි වම් මත දැම්මොත් හරි ඉලෙක්ට්‍රෝනය මේ වෙලාවේ උඩට යද්දී ධාරාව මැදැඟිල්ලෙන් පහළට. එතකොට මහබඩැඟිල්ල බලය. උතර බලය මං ඉන්න පැත්තට නැත්තම් ඕ දෙසට වම් පැත්තට බලය ක්‍රියා කරන්න ඕන. චුම්බක ශේෂයෙන් බලය. කේන්ද්‍ර අභිසාරි බලය කියන්නේ මේ චුම්බක ශේෂයෙන් ඇති කරන බලය. එතකොට මේ දබලැඟිල්ල චුම්බක ශේෂය. බල චුම්බක ශේෂය යොමු වෙන්නේ ඕගොල්ලෝ ඉන්න පැත්තට. يعني තලයෙන් එළියට ඕගොල්ලෝ ඉන්න පැත්තට. එතකොට තලයෙන් එළියට ඕගොල්ලෝ ඉන්න පැත්තට තමයි චුම්බක ශේෂය මෙන්න මේ ප්‍රදේශයේ තියෙන්න ඕනේ. මේ ගමත් වීමේ භාවිතා කරලා චුම්බක ශේෂයේ දිශාව ඉතාම සරලයි මෙතන. චුම්බක ශේෂයේ දිශාව හොයා ගන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන මේ වෙලාව උඩට යනවා නම් මැදැගෙන ධාරාව පහළට. එතකොට කේන්ද්‍ර අභිසාරි බලය කියන්නේ චුම්බක බලය. ඒක තියෙන්නේ කේන්ද්‍රයේ පැත්තට ඕ පැත්තට මෙහාට වම් පැත්තට. එතකොට දබරගින්නේ චුම්බක ශේෂය තලයෙන් එළියට ක්‍රියා කරන්න ඕන. එතකොට එහෙම ගත්තාම උත්තරය දෙක කියලා ගන්න පුළුවන්. හරි දෙවන ප්‍රදේශය කියන්නේ මේක. දෙවන ප්‍රදේශයේ චුම්බක ශේෂය එළියට පළමු ප්‍රදේශයේදී චුම්බක ශේෂය ක්‍රියා කරන්න ඕනේ ඉහළට. උත්තරේ දෙවෙනි එක ගන්න පුළුවන්. හරි අපි යනවා 45 වෙනි ප්‍රශ්නෙට. හරි 45. එතකොට අපි කේශික උද්ගමනය කේශික නලයක නේ ද්‍රව කඳක් ඉහළට ගමන් කරනවා. කේශික උද්ගමනය එච්රෝජී සමානයි 2t cos phi යට. එතකොට හරි මෙන්න මේකේ සමීකරණය. එතකොට මුලින්ම එතන මේ බීකරයේ නිශ්චල අවස්ථාවේ හරි මේ නියත පද හරි අපි එමු ගමු. බීකරයේ නිශ්චල අවස්ථාවේ ද්‍රව කඳේ උස මිලිමීටර 8යි. මුල් අවස්ථාව ගමුකෝ. ද්‍රව කඳේ කේශික උද්ගමනය මිලිමීටර 8යි. ද්‍රව ඝනත්වය රෝ ගුරුත්ව ත්වරණය සිම්පල් g 10යි. 2t cos phi යට r. ඊළඟට කියනවා බීකරයේ පහක ත්වරණයෙන් පහළට ගමන් කරනවා. එතන මෙන්න මේ සමීකරණේ සිම්පල් g කියන්නේ ඇත්තටම සපල ගුරුත්ව ත්වරණය. බීකරය නිශ්චලයි නම් සිම්පල් g 10යි. එතකොට බීකරය පහලට පහක ත්වරණයකින් ගමන් කරනවා නම් සපල ත්වරණය ගන්නකොට ඒක ගන්න ඕනේ මේ විදිහට. චීරණ g කියලා. සෝරි චීරණ a කියලා. ඒකෙන් අපි ගත්තොත් බීකරය පහලට යන අවස්ථාවේ කේශික උද්ගමනයේ සිම්පල් h. රෝ කියන්නේ ද්‍රව්‍ය ඝනත්වය. එතකොට සිම්පල් g වෙනස් වෙනවා. එතකොට පහලට ගමන් කරනකොට සිම්පල් චීරණ බලන්න සිම්පල් a. ඒ කියන්නේ මේ පද්ධතිය පහළට සිම්පල් ලේ ත්වරණයෙන් ගමන් කරනකොට සපල ගුරුත්ව ත්වරණය ලියන්නේ සිම්පල් g වලින් සිම්පල් ලේ අඩු කරලා. උඩට යනවා නම් සිම්පල් ලේ එකතු කරන්න ඕන. දැන් මේක අපි අර අවලම්බ ගණන් වලත් භාවිතා කරනවානේ. සරල අවලම්බයක් දෝලණය වෙද්දී සපල ගුරුත්ව ත්වරණය t සමානයි 2.5 මුල L බෙදීම g. g කියන්නේ සපල ගුරුත්ව ත්වරණය. දැන් මීට කලින් අහලා තියෙනවා ලිෆ්ට් එක අවලම්බයක් දෝලණය වෙද්දී ලිෆ්ට් එක ඉහළට යද්දී ලිෆ්ට් එක පහළට යද්දී ඕගොල්ලෝ ඒ සමීකරණය සපල ගුරුත්ව ත්වරණය ආදේශ කරලා තියෙනවා. මම ගොඩක් විස්තර කරන්න ඕනේ නැහැ කිඳ. හරි එතකොට මෙතන 2t cos phi යට සමීකරණ දෙකේම දෙපැත්තම නේ දකුණු පැත්ත වෙනස් වෙන්නේ නැහැ. මොකද පෘෂ්ඨික ආතතිය ඒවා වෙනස් වෙන්නේ නැහැ. කේශික නලය ආරේ ස්පර්ශකණු මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හරි එතකොට මේ දෙක සමාන කරොත් මේ රෝ වෙනස් වෙන්නේ නැහැ නේද? රට වැඩි කිරීම මෙතන ගුරුත්ව ත්වරණය 10යි. මෙතන එන්නේ කේශික උද්ගමන h. එතන මෙතන එන්නේ ගුරුත්ව ත්වරණය 10 අඩු කරනවා පහළ ගමන් කරන ත්වරණය 5. දැන් මෙතන උත්තර 5යි. උත්තර මෙතන 10 බෙදීම 5 කියන්නේ 2 කින් 16ක් එනවා. මෙතන 16ක් එනවා. මිලිමීටර 16ක් එනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ මේක ගුරුත්ව ත්වරණය 5ට වැටෙනවා. එතකොට ගුරුත්ව ත්වරණය 5ට වැටෙනකොට අපිට මෙන්න මේ පදය. කියන්නේ සපල ගුරුත්ව ත්වරණය ලියනකොට හරි සපල ගුරුත්ව ත්වරණය ලියනකොට සිම්පල් g ඉතින් ගුරුත්ව ත්වරණයෙන් අඩු කරන්න පහළට වැටෙන ත්වරණය. එතකොට ගුරුත්ව ත්වරණය 10යි. මම මේක j නෝට් කියනවා සපල ගුරුත්ව ත්වරණය. එතකොට පහළට චලනය වෙනවා නම් සපල ගුරුත්ව ත්වරණය ලියද්දී ගුරුත්ව ත්වරණය 10ෙන් අඩු කරන්න ඕන මේ පද්ධතිය පහළට ගමන් කරන ත්වරණය. ඒක 10යි.
එතකොට මෙතන එන්නේ බිංදුවයි. ඒ කියන්නේ සබල ගුරුත්වාකර්ෂණය බිංදුවයි. ඒ කියන්නේ මේ මේ පදය බිංදුවට යනවා. මේව වෙනස් වෙලා නැහැ. මේ පැත්ත වෙනස් වෙන්නේ නැහැ. හරි රෝ නියතය. එතකොට මේ පදේ බිංදුවට යනවා නම් මේ පදේ අනන්තයට යන්න ඕන. ඒ කියන්නේ කේශික නාලයේ දිගේ දිගටම ද්‍රවය ඉහළට ගමන් කරන්න ඕන. හරි එතකොට ඒ කියන්නේ හරි අනන්තය දක්වා ගමන් කරන්න ඕන. ඒ කියන්නේ මිලිමීටර් 40කට වඩා මේ ඉහළට යන්න බෑ. හරි මේ බලන්න මේ බීකරේ ද්‍රව මට්ටමට ඉහළින් තියෙන උස මිලිමීටර් 40 නේ. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ උස මිලිමීටර් 40යි කියලා කෙනෙක්ම ගන්න පුළුවන්. එහෙනම් උත්තරේ 5 කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මේ උඩට ගිහිල්ලා අර සුදුසු විදියට අර ස්පර්ශ කෝණය වෙනස් කරගෙන මේක සමතුල දෙන්න බලන්න. රයිට් අපි යනවා 46 වෙනි ගානට. හරි 46 ගොඩක් ලේසි. හරි තාපය ද්‍රව ප්‍රසාරය සම්බන්ධ ගානක්. හරි උෂ්ණත්වය සමග ද්‍රවයේ ඝනත්වය වෙනස් වීම නම් පරීක්ෂා කරලා තියෙන්නේ. එතකොට මේ වගේ යූ නලයක් වගේ තියෙන්නේ. මේ යූ නලයක් වගේ තියෙනවා. හරි උෂ්ණත්ව දෙහික තියෙන්නේ. එතකොට ඉතල නලයක් තියෙනවා මේ එකම ද්‍රවයේ උෂ්ණත්ව දෙහික. සිරස් වීදුරු නල දෙකකනේ T1 T2 මේකේ සංඛ්‍ය නලය සම්බන්ධ කරලා තියෙනවා. ඒතර වම් පැත්තේ අයිස් ජල මිශ්‍රණයක් තියෙන බිඳුවයි. දකුණු පැත්තේ උෂ්ණත්වය 40 නියත උෂ්ණත්වය 40 තියෙන භාජනයක් තියෙන්නේ. එතකොට අපෙන් අහනවා මේ ද්‍රවයේ සත්‍ය පරිමාප සාමතාවය. දැන් බලන්න මේ පැත්තේ මේ පැත්තේ මේ ද්‍රවයේ උෂ්ණත්වය මේ පැත්ත ගත්තොත් මේ ද්‍රවයේ උෂ්ණත්වය දීලා තියෙන බිඳුවයි. හරි. එතකොට මේ පැත්තේ මේ ද්‍රව කණ්ඩයේ උස සෙන්ටිමීටර් 80යි. හරි. එතකොට මේ පැත්තේ උෂ්ණත්වය 40යි. එතකොට ඝනත්වය අඩු වෙනවා. එතකොට ඝනත්වය අඩු වෙනම මේ උස වැඩි වෙන්න ඕන. එතකොට මේ මේ පැත්තේ උස ගත්තොත් හොඳට බලන්න මේ ද්‍රව මට්ටම් දෙකේ අන්තරය 1.6යි. ඒකෙන්ද මෙතන 80 1.6 කියලා ගන්න පුළුවන්. මොකද මේ දෙක 80 නම් මේ පැත්තේ පොඩ්ඩක් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 1.6ක් වැඩි වෙන්න ඕනේ. 80 1.6යි. එතකොට මේ පැත්තේ උෂ්ණත්වය 40යි. හරි. එතකොට අපි ගන්නවා මේ පැත්තේ ද්‍රවයේ ඝනත්වය 15 උෂ්ණත්වයේදී ද්‍රවයේ ඝනත්වය රෝ 1යි. මේ පැත්තේ ඉහළ උෂ්ණත්වයේදී ද්‍රවයේ ඝනත්වය රෝ 2යි. කෙලින්ම පීඩන සමාන කරමු. මේ ද්‍රව කඳන් වල දෙපැත්තේ පීඩන සමාන කරන්න පුළුවන්. මොකද මේ සමතුලිතයිනේ. මේ පැත්තෙන් එන පීඩනය මේ පැත්තෙන් එන පීඩනය සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පහළ තියෙන මේ ද්‍රව කඳේ සමතුලිතතාවය ගැන හිතුවොත් මේ පැත්තෙන් එන පීඩනය මේ පැත්තෙන් එන පීඩනයයි සමාන කරන්න පුළුවන්. එතකොට මේ පැත්තෙන් එන පීඩනය ගත්තොත් වායු ගෝලීය පීඩනය කැපෙනවා. P naught ධන ද්‍රව කඳේ උස මීටර ගන්න ඕනේ මේක කැපෙනවා. හරි කෙලිම ගමුකෝ H. හරි මීටර ගන්න ඕනේ ඊපස්සේ කැපෙනවා. රෝ 1 G. તો මේ පැත්ත ගත්තොත් වායු ගෝලීය පීඩනය එකතු කිරීම 81.6 මේ පැත්තේ ප්‍රවේග ඝනත්වය රෝ 2 කියලා ගමු. රෝ 2 G. ඒතර වායු ගෝලීය පීඩනය අයින් වෙනවා. සිම්පල් G අයින් වෙනවා. අපිට එනවා රෝ 1 බෙදීම රෝ 2 සමානයි 81.6 බෙදීම 80 කියලා එනවා. එතකොට අපි දන්නවා ද්‍රවයේ උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රසාරණය වෙලා ඝනත්වය අඩු වෙනවා නේ. එතකොට අපි ලියනවා රෝ 2 නෙමෙයි මෙතන රෝ 1 සමානයි රෝ 2 වතාවක් 1 ගැමා තීටා. මෙතන රෝ 1 කියලා ලියන්නේ ඇයි? ප්‍රසාරණය වෙද්දී ඝනත්වය අඩු වෙන කරව එකට වඩා රෝ 2 කුඩයි. එතකොට මෙතනින් අපිට ගන්න පුළුවන් රෝ 1 යට රෝ 2 සමාන 1 ධන ගමා කියන්නේ ද්‍රවයේ පරිමාප සාන්දතාවය. එතකොට තීටා කියලා කියන්නේ බලන්න මෙතන ද්‍රවයේ උෂ්ණත්වයේ බිඳුවයි ඝනත්වයේ රෝ 1යි. මෙතන උෂ්ණත්වයේ 40යි ඝනත්වයේ රෝ 2යි. එතකොට තීටා කියන්නේ උෂ්ණත්වය වෙනස. ඒක 40ක්. හරි තීටා වලට කෙලින්ම 40ක් දානවා. හරි. එතකොට හරි අපි මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් කියන්නේ. හරි මෙතන රෝ 1 යට රෝ 2 අතරින් දානවා. 1 ධන 40යි ගැමා සමානයි 81.6 බෙදීම 80 හරස් තුන දාලා සුළු කරන්න. සුළු කරපම ගැමා වලට එනවා ඔයගොල්ලන්ට. 5 වැඩි කිරීම 10 වෙන 4. උත්තරය එතකොට 2. උත්තර 46 උත්තරය 2 කියලා ගන්න පුළුවන්. හරි 47 47 අපිට මේක සරලව මෙහෙම ගන්න පුළුවන්. අපෙන් අහන්නේ මෙතන ඕම් 1යි මෙතන ඕම් 1යි මෙතන ඕම් 1යි
AB කියලා ගන්නවා මේ තැන් දෙක. හරි එහා පැත්තේ අනන්තය දක්වාම ජාලය එකම පතරෝද නේ එකම විදිහට පිටපත් වෙමින් අනන්තය දක්වා ගමන් කරනවා. මම මෙන්න මේ කෑල්ල තනි පතරෝදයකට සුළු කරනවා. එතකොට මේ ඕම් එකේ දකුණු පැත්තේ තියෙන සම්පූර්ණ කොටසම සම්පූර්ණ ජාලයම R කියන තනි පතරෝදයකට මම සුළු කරනවා. හරි එතකොට දැන් අපිට මේක අඳින්න පුළුවන් මෙතන ඕම් එක තියෙනවා මෙතන එක තියෙනවා. අපෙන් ගන්න A හා B අතර සමග ප්‍රතිරෝධය මෙතන එක තියෙනවා. මෙතන මේ ඕම් එකත් එක්ක R ප්‍රතිරෝධය සමාන්තරගතයි. රයිට් එතකොට මේ R ප්‍රතිරෝධය ඕම් එකට සමාන වුණා. R ප්‍රතිරෝධය එකට වඩා වැඩි වුණා. R ප්‍රතිරෝධය එකට වඩා අඩු වුණා. මේකේ සමග ප්‍රතිරෝධය එකට වඩා අඩු. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රතිරෝධ දෙකෙන් කුඩාම ප්‍රතිරෝධයටත් වඩා සමග ප්‍රතිරෝධය කුඩා වෙනවා. මේ දෙන්න සමාන්තරගත හින්දා මේ දෙන්නගේ කුඩාම ප්‍රතිරෝධයටත් වඩා සමග ප්‍රතිරෝධය කුඩා වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ සමකය ඕම් එකට වඩා අඩු වෙනවා. එතකොට මේකයි ශ්‍රේණිගතයි. බන් ධාරාව ගමන් කරද්දී මේකයි ශ්‍රේණිගතයි. එතකොට මේකේ සමකයත් එක්ක මේ දෙන්න ශ්‍රේණිගතයි. එහෙනම් උත්තරේ ඕම් එකයි ඕම් එකයි ඕම් දෙකයි. මෙතන එකට වඩා අඩු වගයක් එන්නේ. එහෙනම් ඕම් දෙකට වඩා උත්තරේ වැඩි වෙන්න ඕන. හැබැයි ඕම් තුනට වඩා අඩු වෙන්න ඕන. හරි ලැබෙන සමකය හරි ලැබෙන්න ඕන සමකය ඕම් 1 1 2 ඕම් 2කට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි මේ දෙකේ සමකය 1කට වඩා අඩුයි. මේ දෙකේ සමකය 1ක් වෙන්නේ නැහැ. මේ දෙකේ සමකය 1ක් වුණොත් 1 2 3. හැබැයි ඒ කියන්නේ 1ක් වෙන්නේ නැහැ. එහෙනම් ඕම් 3කට වඩා අඩු වෙන්න ඕන. ඕම් 2කට වඩා වැඩි වෙන්න ඕන. එතකොට මේකේ උත්තරේ 5. එතකොට මේ ගාන මොන නම් මගේ ධාරා විද්‍යුතයේ තීරී පොතේ අපි ඉස්සදලා තියෙනවා. හරි එතන අපි මේක අර වර්ග සමීකරණයක් අරගෙන ටිකක් සුළු කරලා වෙලා යනවා. සුළු කරලා උත්තරේ ගන්න පුළුවන්. මේ මට්ටමේ යෙලල් පේපර්ස් වල අහන්නේ නැහැ. එතකොට ඒක අපේක්ෂා කරලා නැහැ. හරි ඔය ගානම පොතේ දාලා තියෙනවා. ධාරා විද්‍යුතයේ තීරී පොතේ. හරි බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරි. එතකොට අපි මේක උත්තරේ 5 කියලා ගන්නවා. හරි දැන් යනවා 48 වෙනි ගානට. හරි 48. හරි 48 වෙනි ගානේ. එහෙම අංශ තුනක් හරි මේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂ ලෝකයේ නේ තියෙන්නේ. හරි මෙහෙම සර්වසම අංශ තුනක් M ස්කන්ධයේ තියෙන සර්වසම අංශ තුනක් මෙහෙම ගමන් කරනවා. සමාන වේගවලින් නැත්නම් සමාන කෝණික ප්‍රවේගවලින් වෘත්තාකාර පථයේ ගමන් කරනවා. හරි එතන මේ සම්පාද ත්‍රිකෝණයේ පාදයක දෙක සිම්පල් ලේ. හරි එතන මෙහෙම ගත්තොත් මෙතන අනුවෙන් කැපෙනවා මේ සමච්ඡේදයක් ගන්නවා. හරි එතකොට මෙතනින් අපි හරි මේකේ කේන්ද්‍රයට මෙතන මේ තමයි කේන්ද්‍රය. හරි මෙයා ගමන් කරන නේ දැන් මේගොල්ලෝ ගමන් කරන වෘත්තයේ කේන්ද්‍රය O කියලා ගත්තොත් අපි ගන්නවා මෙතන මේ 60 කෝණෙ ඔක්කොම තියෙන අර ගෝලමානයක ඔයගොල්ලෝ ඕනම් පාදයක සිට මැද ස්කෘපණයට දුර හොයන්නේ ඒ ක්‍රමයට ගන්න පුළුවන්. මේ කෝණයක් 30යි මේ කෝණයක් 30යි තමයි එන්නේ. හරි එතකොට මේව ගත්තත් එහෙම මේක 30යි මේක 30යි උම වෙනවා 30යි 30යි. එතන මෙන්න මේ දුර අපි R කියලා හිතුවොත් අපිට මෙහෙම මේ ත්‍රිකෝණය ගන්න පුළුවන්. මෙන්න මේ ත්‍රිකෝණය cos 30 සමානයි. එතකොට cos 30 සමානයි මෙන්න මේක. හරි මේ මේ පාදයේ සිම්පල් A හින්දා මෙන්න මේකයි මේකයි සමානයි. A බෙදීම 2යි A බෙදීම 2යි. එතකොට cos 30 සමානයි බද්ධ පාදයේ A බෙදීම 2යි කර්ණය R. එතන R කර්ණය කියලා කියන්නේ මේ මේ මේගොල්ලෝ ගමන් කරන වෘතයේ අරය කියලා ගන්න පුළුවන්. cos 30යි කියන්නේ මූල 3 බෙදීම 2යි. මෙතන A යට 2යි R. එතකොට R සමානයි A යට මූල 3යි. රයිට්. එතකොට මේ සම්මිතියට අනුව මේකෙන් මෙයාට මේ පැත්තට ඇති කරනවා බලය ගුරුත්වාකර්ෂණ බලය. මේකෙන් මෙයාට A හා සමාන බලයක් මේ පැත්තට ඇති කරනවා. එහෙනම් මේ කේන්ද්‍රය පැත්තට තමයි සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ. මෙහෙන් එන F cos 30. මෙහෙන් එන F cos 30. බලන්න මේ සමාන ස්කන්ධ දීලා තියෙන්නේ මේ සමාන දුරවල දීලා තියෙන්නේ මේ බල සම්මිතික වෙන්නේ. එකම F cos 30 F cos 30. මේ পেපර් එක පුරාම ගොඩක් තැන්වල සම්මිතිය භාවිත කරලා තියෙනවා. ඒතර කේන්ද්‍ර අභිසාරී බලය මම කැලින්ම ලියනවා. කේන්ද්‍රයේ පැත්තට ක්‍රියා කරන කේන්ද්‍ර අභිසාරී බලය 2F cos 30යි. 2F cos 30යි. ඒක සමානයි. කේන්ද්‍ර අපසාරී බලය ලියන්න පුළුවන් m ඔමේගා වර්ගය r කියලා. ඒතර 2 F. හරි. එතකොට මේ මෙන්න මේ ස්කන්ධ දෙක අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. ඒක සමානයි මේ දෙන ඇතික මේ ස්කන්ධ දෙක අතර ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය. න්‍යූටන්ගේ සාරවත් නියමය දැම්මොත් g කියන්නේ සාරවත් නියතය m වතාවක් m කියන්නේ ස්කන්ධවල ගුණිතය. ඒතර මේගොල්ලන්ගේ දුර
සිම්පල්ලේ බලන්න මේ දෙක අතර බලය ගන්නකොට මේ දුර සිම්පල්ලේ તો සිම්පල්ලේ වර්ගය දෙනවා හරි එතකොට හරි මේ දෙකේ ලක්ෂම දෙනවා તો ගුරුත්වාකර්ෂණ බලය නිව්ටන්ගේ සාරවත් නියමයෙන් භාවිත කරලා g mm බෙදීම r වර්ගය කියලා කියන්නේ මේ දුර සිම්පල් ලෙවල වර්ගය කියලා ගන්නවා cos 30 යගේ මූල 3 බෙදීම 2යි તો m ත්‍රිකෝණික ප්‍රවේග ඔමේගා ලියන්න පුළුවන් 2 5 බෙදීම t කියලා මේකේ වර්ගය වතාවක් කාල මේක නිකම්ම සුළු කරන්න තියෙන්නේ ඕන මේ මෙන්න මේ දුර ඔගොල්ලෝ ගෝලමානයක් මතක තියාගන්න ඉන්න. අත මේ පාද පරතරයේ සිම්පල් ලේ නම් r කියලා මොකද? සිම්පල් ලේ යට මූල 3. මේක ඕන ගෝලමානය මතක නම් මේක මතකෙන් ඕන දාන්න පුළුවන්. ඒත් උත්තරේ ගන්න පුළුවන් අපිට 2. හරි මේක සුළු කරලා ඔගොල්ලෝ t උත්තර කරලා ගන්න. අපෙන් ගන්නේ ආවර්ත කාලයේ t. කියන්නේ මෙයා එක වටයක් යන්න ගත කරන කාලය ආවර්ත කාලය යන්න නිකම්ම ගන්න පුළුවන්. අපි ගන්නවා 49 වෙනි ගාන. संबंध घर्षण ඇකිලෙනවා බීට සම්බන්ධ වුණත් ඇකිලෙනවා එතකොට බී වල ස්කන්ධය කිලෝග්‍රෑම් 6යි මෙයාගේ ඒ වල ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි අපෙන් අහන්නේ මේ දුනු වල ගබඩා වෙන්න පුළුවන් උපරිම ශක්තිය එතකොට මේ දුනු ඇකිලෙද්දී වික්‍රියා ශක්තියක් නැත්නම් සම්පීඩ ඉබෝ ශක්තියක් සම්පීඩද ඉබෝ ශක්තියක් ගබඩා වෙනවා දුනු ඇකිලෙද්දී එතකොට දුනු වල ගබඩා වෙන්න පුළුවන් උපරිම ශක්තිය හොයනවා නම් මේ දුනු වල උපරිම සංකෝචනය ගන්න ඕන එතකොට දැන් මේ ස්කන්ධ මෙහෙම ගැටෙද්දී මෙන්න මේ දුන්න ඇකිලෙද්දී මෙයාට ඇති වෙන තෙරපුම් බලයෙන් හින්දා මෙයාගේ වේගය අඩු වෙනවා දෙකට වඩා අඩු වෙනවා හැබැයි මෙයා ඇකිලෙද්දී මෙයාට දකුණු පැත්තට ඇති කරන තෙරපුම් බලයෙන් හින්දා මෙයාගේ වේගය වැඩි වෙනවා ඒ යම් මොහොතක මේගොල්ලන්ගේ මෙයාගේ ප්‍රවේගය අඩු වෙනවා මෙයාගේ ප්‍රවේගය වැඩි වෙනවා යම් මොහොතක මේ දෙන්නගේ ප්‍රවේග සමාන වෙනවා ඒතර මේ දෙන්නගේ ප්‍රවේග සමාන වුණාම මේ දුන්නේ සංකෝචනයේ උපරිමයි උපරිම සංකෝචනලා තියෙන්නේ මේගොල්ලන්ගේ ප්‍රවේග සමාන වුණාම අපෙන් අහන්නේ දුන්නේ ගබඩාවන උපරිම විභව ශක්තිය. එහෙනම් දුන්නේ ගබඩාවන උපරිම ශක්තිය ගන්නවා නම් මේ දුනු වල උපරිම සංකෝචනය ගන්න ඕන. හරිද? උපරිම සංකෝචනය ගන්න ඕන නම් මේ දෙන්නගේ වේග ප්‍රවේග එකම පැත්තට සමාන අවස්ථාව ගන්න ඕන. හරි. එතකොට මේ දෙන්නගේ එකම පැත්තට ප්‍රවේග යම් මොහොතක සමාන වෙනවා. එතකොට මේ දෙන්නගේ එකම පැත්තට ප්‍රවේග යම් මොහොතක සමාන වෙනවා. එතකොට මේ දුනු වල සංකෝචනය උපරිමයි. ඒ කියන්නේ දුනු වල ඉබෝ ශක්තිය උපරිමයි. ඊට පස්සේ වෙන්නේ මේ දුනු ආපහු දිගහැරෙනවා. ආපහු දිගහැරෙද්දී දුන්න මේ දුනු ආපහු දිගහැරෙන්න බලනවා. ඒතර ශක්තිය ආපහු නිදහස් වෙන්න බලනවා. එතකොට මේ වෙලාවේ ගම්මිතා සංසිද්ධිය දැම්මොත් අපි හරි මේ පැත්තට මේ පද්ධතිය සලකලා ගම්මිතා සංසිද්ධිය දාන්න පුළුවන්. එතකොට මෙතන පෙර ගම්මිතාවේ කියන්නේ දෙක වැඩි කිරීම දෙක සමානයි. දැන් මේක එකම වේගෙන් යන හින්දා පසු ගම්මිතාවේ ගන්නකොට ස්කන්ධ එකතු කරන්න 6 2 8 වි ප්‍රවේග v කියලා ගන්න. එතකොට v වලට එනවා භාගයක් එනවා. හරි ඊට පස්සේ දාමු ශක්ති සංසිතිය. එතකොට මේ මෙතන තියෙන ශක්තිය ලියුවොත් භාගයයි ස්කන්ධය දෙකයි ප්‍රවේගය දෙකයි මේකේ වර්ගය ගන්න. සමානයි එහා පැත්තේ. චාලක ශක්තිය ලියුවොත්. හරි මුලින්ම මෙතන චාලක පෙර ශක්තියක චාලක ශක්තියක් තියෙන. මේකේ ශක්තිය ලියනවා චාලක ශක්තියක් විදිහට. ඊට පස්සේ පසු ශක්තිය ලියද්දී මේ පද්ධතියේ චාලක ශක්තිය ලියන්න පුළුවන් භාගයයි ස්කන්ධය කියන්නේ 6 2 8යි ප්‍රවේගයේ භාගය ලියන්නේ. එතකොට මෙතන භාගය වර්ග කරනවා. මේ තියෙන්නේ හරි පද්ධති ආරම්භක ශක්තිය මේ තියෙන්නේ අපි ගාන මේ ප්‍රවේග සමාන වුණාම මේ දෙන්නගේ සම්පූර්ණ චාලක ශක්තිය එකතුව තමයි මෙතනින් එන්නේ. හරි මුළු ස්කන්ධයම කබාලම චාලක ශක්තිය එකතුව දෙන්නක එකපාර ලියන්න පුළුවන්. ඒ වගේම දුන්නේ ගබඩාවල ශක්තිය ලියහන්. ඒතර දුන්නේ ගබඩාවල ශක්තිය අපි නිකන් W කියලා හිතුව මේක සුළු කරන්න පුළුවන්. මෙතන අපිට ජූල් තුනක් එනවා.
හරි මෙතන සුළුණාම මෙතන මේ උත්තරේ ජූල් 3ක් එනවා. ඒතර W කියන්නේ දුනුවල වඩා වෙන උපරිම සම්පීඩ දායකෝ ශක්තිය ජූල් 3ක් කියලා ගන්න පුළුවන්. ජූල් 3ක් කියලා ගන්න පුළුවන්. මේකේ තේමාව තමයි මේ දුනු උපරිම නේ සංකෝචනය වෙන්නද්දී මේ දෙන්නගේ ප්‍රවේග සමාන වෙනවා. ඊට පස්සේ තව මොහොතකට පස්සේ මෙයාගේ ප්‍රවේගය තවත් අඩු වෙනවා. මෙයාගේ ප්‍රවේගය තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ මේ දුනු ආපෝ දිගරෙන් බලනවා. Right. එතකොට ඒක උත්තරේ 49 4 කියලා ගන්න පුළුවන්. අවසාන ගාන 50 වෙනි ගාන. හරි. බලන්න 50 වෙනි ගාන. හරි. මේක නගලා දාන්න පුළුවන් මේ දාරිත්‍රක ගැටලුවක් තියෙන 50 වෙනි ගාන. හරි. මේ ගාන ලේසිම ක්‍රමය තමයි මේකට ඔන්න මගේ විද්‍යුත් ශේෂක පොතේ මේ ගානම තියෙනවා. මෙහෙම අපි තහඩු එකයි දෙකයි තුනයි හතරයි පහයි තුනයි. එතකොට මෙතන ධාරිත්‍රක එකයි දෙකයි තුනයි හතරයි. එතකොට සමාන සී ධාරිතාවයේ තියෙන ධාරිත්‍රක හතරක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මෙතන x මෙතන y. අපෙන් අහන්නේ x y අතර සමක ධාරිතාවය අහන්නේ. එතකොට මෙහෙම ගන්න මේකයි මේකයි සම්බන්ධයි. එතකොට මේ දෙක සන්නායකම්බයේ සම්බන්ධයි. එතකොට මේ තහඩුව p නම් මේ තහඩුවත් p කියලාම ගන්න. එකම විභවයක දෙනවා. තාර දෙක කම්බයකින් සම්බන්ධ වෙනවා. ඒකේ සමාන වෙනවා. right. එතකොට අපි ඊළඟට සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ තහඩු දෙක නේ. හරි. මෙන්න මේ තහඩු දෙක සම්බන්ධයි. මේකයි මේකයි සම්බන්ධයි. එතකොට මෙතන y නම් මෙතනත් y කියලාම ගන්න. එතකොට මේ තහඩුවයි කම්බයකින් සම්බන්ධ නම් මේ තහඩු දෙකේ ඉබෝ සමාන කර ගන්නවා y කියලා ගන්න. right. එතකොට අපි දැන් මේක ඇන්දොත් වෙනම x'y y'යි මේ ධාරිත්‍රකයේ තියෙනවා. මෙහෙම ගන්නවා x තියෙනවා y තියෙනවා xy අතර මෙයාම දෙනවා. මෙයාම හරි x'y y'යි මෙන්න මේ ධාරිත්‍රකයේ තියෙනවා ධාරිතාවේ c. හරි. එතකොට මෙතන p නම් මෙතනත් p. හරි. එතකොට අපි ඊළඟට ගන්නවා x'y y'යි. එතකොට මෙතන මේ මේක y'යි p'යි. එතකොට මේකත් y'යි p'යි බලන්න. y සහ p'. හරි. මෙන්න මේ ධාරිත්‍රකයත් y සහ p'ට සම්බන්ධයි. එතකොට මේ ධාරිත්‍රකයත් y'යි p'යි සම්බන්ධයි. එතකොට y'යි p'යි සම්බන්ධ ධාරිත්‍රක දෙකක් තියෙනවා. මෙහෙම. ධාරිත්‍රක දෙකක් මේ විදිහට සම්බන්ධ වෙනවා. මෙතන p අකුරක් දාගත්තොත් y'යි p'යි බලන්න y'යි p'යි මෙන්න මේ විදිහට y'යි p'යි මෙහෙම ධාරිත්‍රක දෙකක් c ධාරිතාවයෙන් ධාරිත්‍රක දෙකක් සම්බන්ධයි. right. ඊළඟට ඉතුරු වෙන්නේ මෙයා. මෙයා සම්බන්ධයි එකටද p'යි x'යි. එතකොට මේ p කියලා x තියෙනවා. එතකොට මේක සුළු වෙනවා. මේක සම්බන්ධයි p'යි x'යි මේක සම්බන්ධයි. හරි. බලන්න දැන් p කියන එක අපි xy අතර සමගින ගන්න ඕනේ. p කියන එක x'ටත් සම්බන්ධයි. එතකොට p කියන එක ආපෝ y'ටත් සම්බන්ධයි. ඒ කියන්නේ p කියන එක හරි p කියන x ට සම්බන්ධයි. මෙතනින් පේනවා p කියන්නේ p p ගාව ඉන්න x ආපෝ එහා පැත්තේ p ගාව y ඉන්නවා. ඒ කියන්නේ y'යි p'යි ධාරිත්‍රක දෙකක් නේ. එතකොට y'යි p'යි මේ ධාරිත්‍රකේ ඉන්නවා. එතකොට y'යි p'යි මේ ධාරිත්‍රකේ ඉන්න බලන්න මේ y'යි p'යි මේ ධාරිත්‍රක දෙකම තියෙනවා. ඊට පස්සේ x'යි p'යි මේ ධාරිත්‍රකේ තියෙනවා. ඔක්කොම ධාරිත්‍රක හතරයි. හරි. එතකොට හරි 1 2 3 4යි. මෙතන ධාරිත්‍රක 1 2 3 4යි. ඔක මේ වගේ අරගත්තාම මේ සිපුඩි වෙලාවක් යන්නේ. හරි. දැන් මේක සුළු කරන්න පුළුවන්. එතකොට මේ දෙක සමාන්තරගතයි. මේක සමගයේද? 2 c. එතකොට මේකයි මේකයි ශ්‍රේණිගතයි. ගුණිතයේ බෙදීම මයික කියලා සමකය ගන්න පුළුවන්. එතකොට ශ්‍රේණිගතයි නම් කිලින්ම ගන්නවා ගුණිතයේ බෙදීම මයික කියලා. එතකොට 2 c වතාවක් c කියන්නේ නේ. එතකොට 2 c වැඩි කිරීම c බෙදීම එකතුව 3 c. මේ කියන්නේ 3 2 c. එතකොට මේ දෙක සාය සමාන්තරගතයි. එතකොට මෙතනින් එන හරි මෙතනින් එන ධාරිත්‍රකයේ ධාරිතාවය මේකයි සමාන්තරගතින්ද කියලා මේක එකතු කරන්න පුළුවන්. කියන්නේ c'ට එකතු කරනවා 3 2 c. එතකොට එනවා අපිට 3 5 c. 3 5 c. එතකොට 3 5 c කියන්නේ a epsilon 0 බෙදීම d. එතකොට මෙතන අපිට ධාරිත්‍රකයේ ධාරිතාවය c ලියන්න පුළුවන් a epsilon 0 බෙදීම d. හරි. එතකොට මේ තමයි ගාන හදන්න පුළුවන් ලේසිම විදිය. හරි. හදන්න පුළුවන් ලේසිම විදිය තමයි අපෙන් ගන්න xy අතර සමග ධාරිතාවය අහන්නේ. එතකොට ධාරිත්‍රක මෙහෙම ගණන් කර ගන්නවා හතරක් තියෙනවා. මෙතන p නම් මේ සම්බන්ධයෙන්ද මේකත් p කියලාම ගන්න.
රිබර් සමාන වෙනවා මේක වයිලා මේකත් වයි කියලාම ගන්න. ඊට පස්සේ මේ විදිහට දාරිත්‍රකෙට ගනින්න. එතකොට x'y y'y දාරිත්‍රකයක් ගන්නවා. මෙයා වලිනවා. එතකොට x'y θ'y තියෙන දාරිත්‍රකය මෙහෙම වලිනවා. හරි ඊට පස්සේ y'y θ'y මේ y'y θ'y දාරිත්‍රක දෙකක් තියෙනවා. y'y θ'y නේ. θ'y y'y ආපහු මේ මේ පැත්තෙන් y'y θ'y මෙහෙම දාරිත්‍රක දෙකක් තියෙනවා. රයිට්. එතකොට මෙව ලස්සන සුළු කරන්න පුළුවන්. මේ දෙක සමාන්තරගත එකතු කරලා ගන්නවා සමගය ගත්තදී ඊට පස්සේ මේ මේකේ සමකය මේක ශ්‍රේණිගතයි ගුණිතේපදී මයික කියලා සමකය ගන්නවා. ඒල් සමකය මේකත් එක්ක සමාන්තරගත එකතු කරලා උත්තරය ගන්නවා. උත්තරය ගන්න පුළුවන් අපිට 2 කියන. හරි. එතකොට හරි. මේ ප්‍රශ්න 50 අපි මේ විදිහට සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ගොඩක් උදේ පාස් පේපර්ස් ඉන්නේ පහෝගේ විභාග ප්‍රශ්න පත්‍ර ඕල්ලෝ අර තරකානුකූලව පහෝගේ ප්‍රශ්න පත්‍ර කරලා තියෙනවා නම් ඇත්තටම මේ විභාග පේපර් එක අමාරු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන පුළුවන් මගේ විවරණ පොත් තුනක් තියෙනවා 80 ඉඳන් 2020 වෙනකම්ම වර්ගීකරණය කරලා මේ විදිහට මම සාකච්ඡා කරා වගේම මේ ප්‍රශ්න විවරණය කරලා තියෙනවා. ඒතර ඕගොල්ලන්ට මේ භාග ප්‍රශ්න පත්‍ර හොඳට يعني පහෝගේ භාග ප්‍රශ්න පත්‍ර හොඳින් ආවරණය කරගන්න අපේ වොලියුම් 1, වොලියුම් 2, වොලියුම් 3 කියන බහුවර්ණ විවරණ පොත් තුන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මගේ තීරී පොත් තියෙනවා. හැම පාඩමකටම ඒ වගේම ප්‍රායෝගික පරීක්ෂණ පොත් සහ වැඩ පොත් තියෙනවා. ඒ පොත් හරියට පරිශීලනය කරලා මම හිතනවා හොඳ සාමාර්ථයකට ඕගලන්ට යන්න පුළුවන් කියලා. හරි. සුබ දවසක්.